ආයුබෝවන් සුභ උදෑසනක් මගේ ලස්සන ළමයි ටිකට. මං දැන් නැගිටලා නම් ටිකක් වෙලා දැන් තමයි ජූස් එකක් හම්බුනේ අපේ නන්දුගේ. ඉතින් මං ආසම තැනට ඇවිල්ලා ජූස් එක බිබී කල්පනා කර කර හිටියා අද මොනවද කරන්න කියලා. ඇත්තටම අද ටිකක් විතර කම්මැලි දවසක්. හැබැයි ඉතින් කම්මැලි දවස්වලට හොඳම වැඩේ තමයි මොනවා හරි gedara පැත්තක් අල්ලගෙන අස් කරන එක. එතකොට කම්මැලිකම කොහෙන් යනවද මන්දා? කම්මැලිකම පැනලා දුවන්න කියලා හිතාගෙන අද මගේ ලැට්ටපැට්ට රූම් එක අස් කරමුද? ගෑනු ළමයින්ට තියෙනවනේ ඉතින් ලැට්ටපැට්ට ගොඩාක්. ඉතින් මටත් තියෙනවා ලැට්ටපැට්ට ගොඩාක් තියෙන රූම් එකක්. ඒ නිසා අද අපි ඒකත් අස් කරගමු. ඒකම මං ආසයි ඔයගොල්ලොත් එක්ක කතා කරන්න අපේ රෙදි අල්මාරිය ගැන. ඉතින් මේ දේවල් මම මහා ලොකුවට දන්න දේවල් නෙවෙයි. සමීක්ෂණ කරලා එක එක දේවල් හොයලා බලලා පත්‍ර කියවලා පොත් කියවලා වීඩියෝස් බලලා එහෙම හොයාගත්ත දේවල් නෙවෙයි. මං විසින්ම මට තේරෙන කාලේ ඉඳන් මං කරන දේවල් තමයි මං ඕගොල්ලොත් එක්ක ෂෙයා කරගන්නේ. ඉතින් ඒ වගේ ගොඩාක් තැන්වල වැරදිත් ඇති. හැබැයි ඉතින් මං පොඩ්ඩක්වත් බය නැහැ. මොකද මම මොකක් හරි දෙයක් වැරද්දට කරපු ගමන් මගේ නංගිලා අක්කලා නැන්දලා ටික ටට්ටක් ගාලා කමෙන්ට් කරනවානේ. ඕ කොහොම නෙමෙයි පුතේ මෙහෙම, ඕ කොහොම නෙමෙයි අක්කා මෙහෙම කරලා බලන්න, ඕ කොහොම නෙවෙයි නංගි මේ විදිහට කරලා බලන්නකෝ කියලා. බොරු නම් මං කියන්නේ පොඩ්ඩක් මගේ කමෙන්ට්ස් බලන්නකෝ. ඒ නිසා මං බය නැහැ ඔයගොල්ලොත් එක්ක මගේ දේවල් ෂෙයා කරගන්න. මොකද ඒකෙන් මං හොඳක් මිස මට කිසිම වෙලාවක නරකක් දැනිලා නැහැ. වේලිච්ච රෙදි ටිකක් නන්දු කූඩට ගෙනත් ලොන්ඩරි රූම් එකේ තිබ්බා. ඉතින් මම මගේ රෙදි නවන්නේ මගේ ඇඳ උඩ. එතන හරිම ලේසියි මට. ඉස්සර මම ලොන්ඩරි රූම් එකේ නැව්වා. ඒත් එතන නිකන් ටිකක් හිර වෙලා වගේනේ. ඒ නිසා මගේ රෙදි ටික මම ඇඳ උඩ නවා ගන්නවා. ඉතින් මුලින්ම කරන්නේ රෙදි ටික තෝරගන්න එක. ඒ කියන්නේ ගවුන් ටික වෙනම දානවා, ටී ෂර්ට්ස් ටික වෙනම දානවා, ඔය ටවල්ස් ඒ වගේව තියෙනවනම් වෙනම දානවා. ඊට පස්සේ තමයි මම නවන්න ගන්නේ. ඉතින් මේ නවන වැඩේ කරන හරි විදිහට අපි නවන වැඩේ කළොත් අල්මාරිය ලස්සනට තියාගන්න පුළුවන් කියලායි මට හිතෙන්නේ. ඒ කියන්නේ අපි කොච්චර ලස්සනට අල්මාරියක් ඕගනයිස් කරත් වැඩක් නැහැ. අපි රෙදි නවන වෙලාවට ඒක ලස්සනට නැව්වේ නැත්තම්. ඒක මට හිතෙන විදිය. ඒ නිසා රෙදි නවන වැඩේ තමයි අල්මාරියක් ලස්සනට තියාගන්න ගියේ පළවෙනි ස්ටෙප් එක කියලා මට හිතෙන්නේ. ඉතින් ලොකු ලොකු මෙතඩ්ස්, ඉන්ටර්නැෂනල් මෙතඩ්ස් මම දන්නේ නැහැ. සාමාන්‍ය විදිහට තමයි රෙදි ටික නවාගන්නේ. ඉතින් අර ආයෙ ලිහින් නැති විදිහට රෙදි ටික ලස්සනට නවා ගන්නවා පිළිවෙලට. ඉතින් අර රෙදි නවන්න ගත්තාම ටී ෂර්ට්ස් ටික වෙනම, ගවුන් ටික වෙනම, එහෙම එහෙම ගත්තාම අපිට පුළුවන් ඔන්න ටී ෂර්ට්ස් ටික එක දිගට නවාගෙන යන්න. ඊට පස්සේ ගවුන් ටික නවාගෙන යන්න. ඉතින් ඒ වගේ අර නවන වෙලාවේ මේක පිළිවෙලකට නවන්න ගත්තාම අපිට අල්මාරියට දාන තැනුත් ලේසි ඒකම තීරණය කරන්න. ඒ වගේම අල්මාරියේ මං හිතන්නේ අපි ගොඩාක් රෙදි පුරෝ ගන්න නරකයි. අපි හිතනවානේ අපි ළඟ තියෙන ඇඳුම් ටික ඔක්කොම අල්මාරියේ තියෙන්න ඕනේ කියලා. ඒක හරියම වැරදි වැඩක් මට හිතෙන්නේ. කියන්නේ අපි රෙදි පුරෝපු ගමන් ඉතින් කොහෙද අල්මාරියේ නිවනක් තියෙන්නේ? අපි හිතනවා අල්මාරියක් ගත්තම තියෙන ඒව ඔක්කොම දාන්න ඕනේ කියලා. ඊට පස්සේ ඔක්කොම දැම්මට පස්සේ රෙදි හැංගිලා. අපි දන්නේ නැහැ ඒ රෙදි කොහෙද තියෙන්නේ කියලා. කාලයකට පස්සේ අල්මාරියස් කරද්දී අයියෝ මේ ඇඳුම කියලා ඔන්න ඉතින් අපි දුක් වෙනවා ඇඳේ නැහැ කියලා. ඔය ගොඩක් අය කියන්නේ අපි ගමනක් යන්න හදනකොට රෙදි නැහැයි කියලා. ඒකට හේතුව අපි අල්මාරිය රෙදි වලින් පුරෝ ගන්න එක. මම සාමාන්‍යයෙන් එහෙම කරන්නේ නැහැ. මම සාමාන්‍යයෙන් අල්මාරිය හරිම ලස්සනට හිස්ව තියාගන්න කැමතියි. ඒ කියන්නේ මට හැම රෙද්දක්ම හැම ඇඳුමක්ම පේන්න ඕනේ. එතකොට තමයි මට ටග්ගල තීරණේ වෙන්නේ ආ හරි මේක අඳින්න ඕනේ එහෙම කියලා. ඒ නිසා අල්මාරිය රෙදි වලින් පුරව ගන්න එපා. මේ තියෙන්නේ මේ ලාච්චු තනිකර තියෙන්නේ මම රෑට අඳින ඇඳුම්.
රෑට අඳින ඇඳුන් ටිකක් විතර මගේ ළඟ වැඩියෙන් තියෙනවා. මොකද මං පර්සනලි ආසයි ලස්සන ලස්සන රෑට අඳින පිජාමාස් වලට, නයිට් ඩ්‍රෙස් වලට මං ආසයි. ඒ වගේම මේ තියෙන්නේ මගේ ටී-ෂර්ට්ස් තියෙන තැන. ඔයාලට පේනවනේ මෙතන හරි හිස්, ඒ කියන්නේ ටී-ෂර්ට් හැම එකක්ම වගේ පේනවා. ඒ වගේම මේ තියෙන්නේ මං ගෙදරට අඳින ගවුන් ටික තියෙන තැන. මෙතනටත් මං බැලුවම ඇඳුමක් ගන්න මට හැම ඇඳුමක්ම වගේ පේනවා. එතකොට තමයි මට හැමදාම වෙනස් වෙනස් විදිහට ඇඳුම් අඳින්න පුළුවන්. ඒ වගේම මේ තියෙන්නේ මම හොඳ ගමන්, ඒ කියන්නේ සාමාන්‍යයෙන් හොඳට ඇඳලා යන්න ඕන ගමන් අඳින ඇඳුම් ටික. ඔක්කොම මෙතන තියෙන්නේ ටොප්ස්, බ්ලවුස් ඒ ටික. ඉතින් ඒවත් ලයිට් කලර් එකේ ඉඳන් ඩාර්ක් කලර් එකට වෙනකන් පිළිවෙලට දාලා තියෙන්නේ. මොකද එතකොට ඇහැට ටග් ගහලා හොයාගන්න පුළුවන්. දැන් අපි මේ වගේ ලයිට් කලර්ස් දැක්කොත් අපි දන්නවා මේ ටිකේ තමයි ලයිට් කලර්ස් ටික තියෙන්නේ කියලා. පිටිපස්සට වෙන ඩාර්ක් කලර්ස් ටික තියෙන්නේ. එතකොට එහෙම හදාගත්තහමත් හරීම ලේසි අපිට ඇඳුමක් තෝරගන්න. අනිත් දේ තමයි දැන් මේ මෙතන තියෙන්නේ මම අර ටොප්ස් වලට අඳින පෑන්ට්ස් ටික. එතකොට ඒවත් පේන්න, හැම එකක්ම පේන්න, වැඩි ඇඳුම් තියාගන්න අරකයි. දැන් ඔයාලා හිතන්නකෝ ඉඩ තියෙනවයි කියලා, ඒ ඇඳුම් සෙට් එක ඉස්සරහෙන් තව සෙට් එකක් තියාගත්ත කියලා. එතකොට අපිට පිටිපස්සේ ඇඳුම් ටික පේන්නේ. ඒ වගේම මම ටවල්ස් චීත්ත පාවිච්චි කරනවා කියලා ඔයගොල්ලෝ දන්නවනේ. ඉතින් මේ වෙනකොට චීත්ත ලව කෙනෙක් කියලා මම. ඉතින් ඒක ටවල්ස් ටිකයි චීත්ත ටිකයි දාන්න මම මේ වගේ වෙනම බොක්ස් එකක් පාවිච්චි කරනවා. මොකද මම එකම ටවල් එකෙන් හැම තිස්සෙම මූණ පිහිදාන්නේ නැහැ. මට ටවල්ස් කීපයක්ම තියෙනවා. මහා හයියෙන් කුරුල්ල ටිකයි ලේනු ටිකයි කෑ ගහන්න ගත්තා. ඉතින් මං දුවගෙන ආවා බලන්න ගැරන්ටි එක්කවත් ඇවිල්ලාද කියලා. නෑ අනේ, ඒගොල්ලෝ මේ බොරුවට කෑ ගහන්නේ. මං මගේ වැඩෙත් දාලා ආවා. මං ඉතින් ආය ආවා මගේ ලට්ටපට රූම් එකට. ලට්ටපට රූම් එක කියන්නේ මේක මගේ ඩ්‍රෙසින් රූම් එක. මං ඔයාලට මේ රූම් එක ගැන විස්තර මේ වැඩ කරන ගමන් කියන්නම්කෝ. දැන් මේ තියෙන්නේ මම සාමාන්‍යයෙන් නාලා වොෂකක් දාලා ආපු ගමන් ගාන දේවල්. මේ ඔක්කෝම ගන්නෑ මේවැ අදාළ, ඒ කියන්නේ මේ ටික තමයි මම ඩේලි පාවිච්චි කරන ටික. ඒ නිසා මම මේ ටික වෙනම බොක්ස් එකකට දාලා තියාගන්නවා. එතකොට මට වොෂ් එකක් දාලා ආපු ගමන් ඒ බොක්ස් එක උඩට ගත්තා, ඒකේ තියෙන ඒවා ඔක්කොම ගාගත්තා, ආයේ බොක්ස් එකටම දැම්මත් ඒක තිබ්බ තැනින් තිබ්බා. එතකොට මට අර හැම තැනම මේ බඩු දාන්න ඕනේ නැහැ. අනිත් එක වොෂ් දාලා ඇවිල්ලා හොයන්න ඕනෙත් නැහැ අරක කෝ මේක කෝ කියලා. සාමාන්‍යයෙන් මේ බොඩි ෂොප් එකේ මේ රෝස මේ බොඩි ලෝෂන් එක මම මගේ ජීවිත කාලෙටම, දැන් අපි රෝස මල් සුවඳ කිය කිය එක එක ක්‍රීම් ಜಾති තියෙනවනේ, ඒ වුණාට ඇත්තටම මේකේ රෝස මල් සුවඳ එන්නේ නැහනේ. මේ බොඩි ෂොප් එකේ මේ බොඩි ලෝෂන් එක විතරමයි මං ඇත්තටම රෝස මල් සුවඳ එන බොඩි ලෝෂන් එකට මෙච්චර කාලෙකට පාවිච්චි කරලා තියෙන්නේ. ඇත්තටම රෝස මල් සුවඳයි. ඉතින් මං ඒකට හරි ආසයි. ඒ වගේම මට මගේ යාළුවන්ට වටින දෙයක් කියන්න තියෙනවා. ඒක මම මගේ අත්දැකීමෙන්ම කියන දෙයක්. ඔයාලගේ අත්යට කළු වෙලා තියෙනවා නම්, අත්යට කළු වෙලා තියෙනවා නම් ඔයාලා මුකුත් කරන්න ඕනේ නැහැ. මගෙත් එහෙම ප්‍රශ්නයක් තිබුණා. හැබැයි ඔනෙලා එකේ මෙන්න මේ අන්ඩර් ආම් ක්‍රීම් එක ගන්න ඇත්තටම අඩු වෙනවා, ඇත්තටම ෆෙයා වෙනවා. මේ මට ඒක මේ ඔයාලට කියන්න ඕනේ. මොකද මන් දන්නවා ගොඩක් අයට ඔය ප්‍රශ්නේ තියෙනවා. මේ මම නම් සාමාන්‍යයෙන් අත් නැති වඳින්නේ නැහැ. ඒ වුණාට ඉතින් කොච්චර වුණත් ගැතයිනේ. එහෙම කළු වුණාම මට මාරම, ඒ කියන්නේ මගේ ලයිෆ් එකේම දැන් ඔනෙලා කියන්නේ ලංකාවේ බ්‍රෑන්ඩ් එකක්, ඒ වගේ ප්‍රඩක්ට් එකක්. ඒ කියන්නේ සතියෙන් දෙකෙන් ඒ වගේ ප්‍රතිඵල එන ප්‍රඩක්ට් එකක්. ඒකේ ඇත්තටම නරක දෙයක්වත් නැහැ. මං හොයලා බැලුවා, ඒකේ නරක දෙයක්වත් නැහැ. ඉතින් මගේ ආදරණීය යාළුවන්ට මට කියන්න තියෙන්නේ, ඔයාලට එහෙම අත්යට කළු වෙන ප්‍රශ්නයක් තියෙනවා නම්
ඔනෙලයික අන්රාම් ක්‍රීම් එක ගන්න මට මතක හැටියට 1050ක් හරි 1100ක් හරි ඒක ඩියෝඩ්‍රන් එකක් විදිහට පාවිච්චි කරන්නත් පුළුවන්. සුවඳයි, හරිම හොඳයි ඒ ප්‍රඩක්ට් එක. ඔයාලා හිතයි දැන් මේ අක්කට කවුරුරි ඇඩ් එකක් දීලා කියලා, ඇඩ් එකක් තියා මම ඔනෙලා එක මේ කොහෙද කම්පැනි එක තියෙන්නේ කියලාවත් දන්නේ නැහැ. ලංකාවේ කියලා විතරයි දන්නේ මං. අර ඕගලන්ට ඔයාලා මගේ සහෝදරයෝ වගේනේ. ඉතින් මට හොඳම වටින දෙයක් මං ඒක දැන් හම්බ වෙන ලේඩීස්ලාටත් කියනවා ඒක ඔයාලා ගන්න කියලා. මොකද මං දැකලා තියෙනවා ලොකු ලොකු ට්‍රීට්මන්ට් වලට යනවා මේ අත්තට කළු වෙන ඒවට. එහෙම මේ ඇත්තට මගේ ප්‍රශ්නේ තිබිලා මට හිතා ගන්නත් බැරි වුණා. මම දැන් හැමතිස්සෙම එක්ස්ට්‍රා එකක් තියාගෙන ඉන්නවා. මම දැන් ඩියෝඩ්‍රන් එක හැටියට පාවිච්චි කරන්නෙත් ඒක. මාරම හොඳ ප්‍රොඩක්ට් එකක්, හොඳම හොඳ රිසල්ට්ස් තියෙන නිසා තමයි මම ඔයාලට රෙකමෙන්ඩ් කරලා කියන්නේ. ඔයාලටත් එහෙම ප්‍රශ්න තියෙනවා අරගෙන ගාලා බලන්න, ඇත්තටම හොඳයි. මම දන්නේ ඒක හදපු අයටත් ගොඩාක් පිං සිද්ධ වෙනවා. මොකද මේ ගොඩාක් ලේඩිස්ලට තියෙන ප්‍රශ්නයක් නේ උග මේ. එච්චරටම හොඳ ප්‍රොඩක්ට් එකක්. ඒ කතාව ආස්සේ අයියෝ මං තව වැඩ ගොඩක් කරානේ. මම මේ තියෙන්නේ මගේ මේකප්ස්. දැන් ඕගොල්ලෝ හිතයි අක්ක මෙච්චර මේකප් කරනවද කියලා. ඇත්තටම මං එහෙම මේකප් කරන කෙනෙක් නෙවෙයි. ඒ වුණාට අර ගෑනුකමට තැනකට ගිහාම මොන මොනවා හරි දැක්කම ආසාවට ගන්නවා. මේ ඉතින් ඒක මොකද කරන්නේ? ඉතින් මම අපේ සචිත් බයිනකොට මං කියන්නේ මගේ හෝමෝන් වල ප්‍රශ්නයක් කියලා. මොකද මම ලේඩි කෙනෙක් නේ. එතකොට මට ඒවට ආස හිතෙනවා. මං ඒවා වෙලාව මම ගොඩාක් මේකප් පාවිච්චි කරන කෙනෙක් නෙමෙයි. ඇත්තටම ඔයාලා දන්නවනේ මම පාවිච්චි කරන මේකප් පොඩ්ඩ. ඒ වුණාට මේ අර දැන් ඔය තියෙන මේකප් තියෙන ස්ටෝස් වලට එහෙම ගියාම මං ඒව ගන්නවා ආසාවට. මට ඒවල හිතනවා මම ඒව පාවිච්චි කරනවා කියලා. ඒත් ඉතින් ඇත්තටම පාවිච්චි කරනවත් අඩුයි. ඇත්තටම එහෙම ඔයාලා නම් කරන්නත් එපා. මං එහෙම කරාට මම නම් දැන් ගන්නෙ නෑ. දැන් මම හොඳටම හිතාගෙන තියෙන්නේ ආයෙ නම් මම මේ මේකප්ස් නම් ගන්නෑයි කියලා. මේ අනිත් එක මේ කඩවල් වල ඉන්න නංගිලත් මේවට වග කියන්න ඕනේ ඇයි දන්නවද? මං ගිහලා නිකාම් බලනකොට කොහොම හරි ඉතින් ඒක ඇත්තටම ඇඟීම ගහනවා. නෑ නෑ මේක හොඳයි, මේක ලස්සනයි, මේක මැට් කලර් එකක් අරක මේක කියලා ඉතින් මමත් ඉතින් අරගෙන එනවා. ඉතින් ඒ වගේ එකතු වෙච්ච මේකප්ස් ටිකක් තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා මම මේ ඕගනයිස් එක ගත්තේ දැන්ට අවුරුදු 2කට විතර කලින් House of Fashion එකකින් බොරැල්ලේ. ඉතින් මේක දැක ගමන් මට හිතුණා අනේ මේකට නම් ඔක්කොම දේවල් දාලා පිළිවෙලට තියාගන්න පුළුවන් කියලා. මට මතක හැටියට ඒ කාලේ මේක රුපියල් 5800කට වගේ ගත්තේ. 5800ක් හරිය උන්නුම් 5000 ගාණ. ඉතින් ඒක හරීම ප්‍රයෝජනවත්. මම මේ සුදු පාට පොඩි කූඩ වගේ මේ ළඟදි නෝලිමිට් එකකින් ගත්තේ. මේවා ලාභයි. මේ පොඩි එකක් 150යි 250යි ඔන්නෝම. ඉතින් ලස්සනට මේවා ඕගනයිස් කරගන්න පුළුවන්නේ. ඉතින් මම මේ බොක්ස් එකට මේකට දාන්නේ මම නිතරම පාවිච්චි කරන්නේ නැති දේවල්. හැබැයි ඉතින් වෙඩින් එකක්, පාටි එකක්, මොකක් හරි හොඳ තැනකට යන්න ඕන දෙයක් වුණොත්, කියන්නේ පාටි ටයිප් එකකට යන්න වුණොත් මම ඉතින් මේකේ තියෙන මොන මොනවා හරි ගා ගන්නවා. බොරු කියන්න ඕනේ නැහැ නේ. හැබැයි මම සාමාන්‍ය ජීවිතේ නම් මේ පාටි ඉසල ඇර මං ෆවුන්ඩේෂන්, ලික්විඩ් ෆවුන්ඩේෂන් නම් පාවිච්චි කරන්නේම නැහැ. මේ මං ආස නැහැ මේකප්ස් වලට, පුඩර් මේකප්ස් වලට. මගේ ඉතින් ආසම මේකප් එක තමයි ලිප්ස්ටික් එක. මං ලිප්ස්ටික් වලට නම් මාරම ආසයි. ඉතින් ලිප්ස්ටික්කුත් ගොඩාක් තියෙනවා මගේ ළඟ. ඒ තියෙන්නේ අර වගේ, කියන්නේ නිකම් බලන්න ගිහිල්ලා නංගිලා ඇඟේ ගහපුවා තමයි ඇත්තටම. අනේ ඉතින් මම විහිළුවට ඉතින් මේවා කියන්නේ hina වෙන්න හොඳේ නැතුව. ඉතින් ඒ නංගිලා එක තරහ කර නෙමෙයි. ඉතින් මං ගියාම එයාලා ඉතින් ලස්සන දේවල් දෙන එක ඉතින් එයාලගේ ජොබ් එකනේ. මේ තියෙන්නේ මගේ ලිප්ස්ටික් ටික. මේවා මේ ටිකත් මම නිතරම ගානේව නෙවෙයි, අර විදිහට ගත්ත දේවල්. සචිතුත් ඉන්දියා ගිහින් ආවහම ගෙනත් දුන්නේවා තියෙනවා. තෑගි හම්බ වෙච්ච දේවල් තියෙනවා. ඉතින් මේ ටිකත් ඉතින් ආස හිතුනහම ගානවා. මේ ඒ අරෙන්න මේ ටික නිතරම පාවිච්චි කරන්නේ නැහැ. නිතරම පාවිච්චි කරන මේකප්ස් ටික මම උගලන්ට පෙන්නන්නම්කෝ තව චුට්ටකින්. ඇත්තට මේ මේකප් ඕගනයිස් කරන බොක්ස් එක මට හරීම වටිනවා. මොකද මම පොඩ්ඩක්වත් ආස නැහැ මගේ ඩ්‍රෙසින් ටේබල් එක උඩ එක එක දේවල් තියාගෙන ඉන්න.
ඩ්‍රෙසින් ටේබල් එකක් තියෙන්නේ ඒ දේට තමයි. ඒනට මං ඒකට කැමති නෑ. මොකද දූවිලි වදිනවා මේ අර දැන් අපි ඔයාලා හිතන්නකෝ මේ බඩු ඔක්කොම මම ටේබල් එක උඩින් තිබ්බයි කියලා. මට ඇත්තට මේවා ක්ලීන් කර කර ඉන්න වෙයි හැමදාම. ඩස්ට් එක එනවනේ කොච්චර වුණත්. හැබැයි මේ වගේ බොක්ස් එකකට දාලා පිළිවෙලට තියලා තිබ්බහම අර ඩස්ට් එක පොඩ්ඩක්වත් නැහැ, ඩ්‍රෙසින් ටේබල් එක කැලේ වෙලා නැහැ, ඩ්‍රෙසින් ටේබල් එක ඉක්මනට පිරිසිදු කරගන්න පුළුවන් අපිට, ඇයි මොනවත් නැහැනේ. ඊට වඩා ලොකුම දේ තමයි සචිත්ගෙන් බැනුම් අහන්න. දැන් මේ ටික ඔක්කොම පේන්න තිබ්බහම එයාටත් තරහයයිනේ, මේ මොනවද මෙච්චර දේවල් කියලා. දැන් මේ ටික මෙහෙම වහලා පෙට්ටිය තිබ්බහම එයා ඔව අර අර බලන්නේ නැහැනේ. එතකොට අර බැනුම් අහන ප්‍රවණතාවය හරීම අඩුයි. ඉතින් මම මගේ නංගිලට අක්කලට කියන්නේ හස්බන්ඩ්ලාගේ මේකප් සම්බන්ධව බණුන් අහන අය ඉන්නවා නම් මේ වගේ බොක්ස් එකකට දාලා පිළිවෙලට පේන්නේ නැති වෙන්න තියාගන්න. එයාලට ඒවා දැක්කම තමයි තරහ යන්නේ. මම මේ අත්දැකීමෙන්මයි කියන්නේ. මොන මම ඕගලන්ට පොඩි පොඩි කපටි කණුත් කියලා දෙනවා දැන්. ඇයි නැත්තම් බෑනේ. දැන් මේ සජිත් උනත් නැත්තම් හැමතිස්සෙම බයිනවා. සල්ලි බොරුවට වියදම් කරනවා. මේ ගාන්නෙත් නෑ ගෙනල්ලා එහෙම කියලා. හැබැයි මෙහෙම පිළිවෙලට තිබ්බා මේ ප්‍රොඩක්ට් එකටත් හොඳයි. අපි බැනුම් අහන්නෙත් නෑ. ලස්සනට තියාගන්නත් පුළුවන්. ඒ නිසා මේ වගේ ඕගනයිසර් එකක් ඔයගොල්ලෝ දැක්කොත් අනිවාර්යෙන් ගන්න. මේ තියෙන්නේ මගේ ඩ්‍රෙසින් ටේබල් එක. මම පර්ෆියුම් වලට හරීම ආස කෙනෙක්. ඉතින් මේවා ගොඩක් මම සල්ලි දීලා ගත්ත දේවල් නෙවෙයි ඇත්තටම. ඇත්තටම අවංකවම කියනවා නම් මම මෙතන තියෙන එකක්වත් සල්ලි දීලා මං ගත්ත දේවල් නෙමෙයි. මෙතන තියෙන්නේ ගොඩාක් සචිත්ගේ තාත්ති ගෙනත් දුන්න දේවල්. එයා ඇමරිකාවෙන ඉන්නේ. එතකොට එයාත් මාර විදිහට ෆර්ෆියුම් වලට ආස කෙනෙක්. සචිත්ගේ තාත්ති මාර මාසයි ෆර්ෆියුම් වලට. ඉතින් එයා ඒක ගැන දන්න හින්දා මේ අපිටත් ෆර්ෆියුම් ගෙනත් දෙනවා. සචිට, නංගිට, මට. අපි කවදාකවත් මං හිතන්නේ අම්මට, සචිත්ලා අම්මට කවදාකවත් ෆර්ෆියුම් එහෙම මේ කඩින් අරගෙන නැහැ. සචිත්ලා තාත්ති තමයි ෆර්ෆියුම් ගොඩාක් ගෙනත් දෙන්නේ. මෙතන තියෙනවා අවුරුදු ගානකට කලින් සචිත්ගේ තාත්ති මට දුන්න ෆර්ෆියුම් පවා. ඉතින් අර ගොඩාක් තියෙන නිසා අර එකක් ඉවර වෙන්නේ නැහැ. එක එකව පාවිච්චි කරනවානේ. ඉතින් මේ ටික තමයි අර්මානි එකේ. මං අර්මානි ෆර්ෆියුම් වලට තමයි ආස. මේ ෆර්ෆියුම් එක සචිත් ගෙනත් දුන්නේ. ඔයාලට මතකයිනේ ඒක මං අඬලා අඬලා ගත්තේ. අනිත් මේ ටික ඔක්කොම අර්මානි ෆර්ෆියුම්. අර්මානි ෆර්ෆියුම් වලට තමයි මං වැඩියෙන් ආස. මොකද අර්මානි ෆර්ෆියුම් ගොඩ වෙලාවක් තියනා වගේම මාරම සුවඳයි. ඉතින් අත ළඟම තියාගන්න ඒ ටික. ඉතින් ඩ්‍රෙසින් රූම් එකේ ෆර්ෆියුම් ටික නම් ඒ විදිහටම තියාගන්නවා. වෙන ඉතින් මට තියන්න තැනක් නෑ. අර පේන්න තියෙන පැ එතකොටනේ ගන්න ආස වෙන්නේ. ඊට පස්සේ ඩ්‍රෙසින් රූම් එකේ පළවෙනි මේ ලාච්චුවේ මම දාගන්නවා මම සාමාන්‍ය ගමන් බිමන් වලට එළියට යනකොට මම පාවිච්චි කරන මේකප්. ඇත්තටම මම මේකප් වලින් පාවිච්චි කරන්නේ මෙන්න මේ ටික තමයි. ඉතින් ලිප් ලයිනර්ස් ටිකක්, ෆවුන්ඩේෂන් පවුඩර්ස් ටිකක්, එතකොට ආසම ලිප්ස්ටික් කලර්ස් ටික, ඒ වගේම මස්කාරා ටික, මේ ටික තමයි මම සාමාන්‍යයෙන් එදිනෙදා ජීවිතේදී පාවිච්චි කරන ප්‍රඩක්ට්ස් ටික. ඉතින් ඒක පළවෙනි ලාච්චුවට දාලා තියාගන්නවා. එතකොට මට හරි ලේසි. කොහොමත් මම මගේ ඩ්‍රෙසින් රූම් එක මේ විදිහට පිළිවෙලට අස්පස් කරගෙන තියාගන්නවා. ඒක මට හරි සැනසීමක්. අනිත් දේ තමයි මගේ බෙඩ්රූම් එක එච්චර පිළිවෙලට මට තියාගන්න පුළුවන් වෙලා තියෙන්නේ මේ ඩ්‍රෙසින් රූම් එක නිසා. ඉතින් අර මේක පේන්නේ නැහැනේ. කවුරුත් දන්නේ නැහැ ඉතින් ඇත්තටම. මේ අපිට දැන් එහා පැති තියෙන්නේ බාත්รูම් එක. බාත්รูම් එකෙන් අපේ වොෂ් එක දාලා ඩ්‍රෙසින් රූම් එකට ඇවිල්ලා ඇඳුම් ඇඳලා මේකප් කරලා ඔක්කොම දේවල් කරගෙන අපිට එළියට යන්න පුළුවන්. එතකොට මේ වගේ සෙපරේට් මේ දෙක තියෙන නිසා බෙඩ්රූම් එක මාර ලස්සනට නිදහසේ තියාගන්න පුළුවන්. ඉතින් දැන් මේ කන්සෙප්ට් එක අලුතෙන් ගෙවල් හදන හැම ගෙදරකටම වගේ මං හිතන්නේ දානවා. අපේ ගෙදර නම් මෙහෙම කොටසක් තිබුණ නෑ. පස්සේ තමයි අපි එකතු කරගත්තේ මෙහෙම කාමරේ ටිකක්. අපේ බෙඩ්රූම් එක මේ මාස්ටර් බෙඩ්රූම් එක උඩ තිබුණේ. නමුත් අපිට පල්ලෙහාට එන්න සිද්ධ වුණා.
ඉතිං ඒ ආවට පස තමයි මේ විදිහට සෙපරේට් කළ මේ කාමරේ හදාගත්ත මේ කාමරේ බාත්රූම් එකයි. ඉතිං මට හිතනවා ඇත්තටම එහෙම තැනක් එකැනි ඩ්‍රෙසින් රූම් එකක් වෙනම හදාගත්තහම අපේ බෙඩ්රූම් එක ගොඩාක් පිළිවෙලට තියාගන්න පුළුවන්. ඒ වගේම ඩ්‍රෙසින් රූම් එකත් පිළිවෙලට තියාගන්න පුළුවන්. දෙක්කටම හොඳයි මෙහෙම වෙන්වෙන්වම තියෙන එක. ඉතින් දෙවැනි ලාච්චුවේ මම මගේ කොන්ටිට දාන බූල් ක්ලිප්ස් ඒ ටික තියාගන්නවා, පනාව ඒ ටික තියාගන්නවා. ඒ විදිහට තමයි මේ ලාච්චු දෙක මම ඕගනයිස් කරලා තියාගන්නේ. මේ තියෙන්නේ මං හෑන්ඩ් බෑග්ස් ටික තියන් ඉන්න විදිහ. මං ගොඩාක් වෙලාවට මේ හෑන්ඩ් බෑග්ස් පාවිච්චි කරන්නේ නැහැ. මගේ සාමාන්‍යයෙන් හෑන්ඩ් බෑග්ස් එකක් තියෙනවා කායික, ඒ දෙකම තමයි පාවිච්චි කරන්නේ. ඒ වුණාට මේවත් ඉඳලා හිටලා ආසෙ හිතුනම අරගෙන යනවා ඒ ගමන අනුව. ඉතින් ඒවත් මේ වගේ තමයි තියාගෙන ඉන්නේ. ඊට පස්සේ මගේ ඩ්‍රෙසින් රූම් එකේ පොඩි කූලර් එකක් තියෙනවා. මේක ඉස්සර මං කිව්වේ මගේ බෙඩ්රූම් එක උඩ තිබුණි කියලා. එතකොට රෑට එන්න කම්මැලි කම නිසා තමයි කාමරේට මේ වගේ කූලර් එකක් ගෙන තියාගත්තේ. නමුත් දැන් ඉන්නේ පල්ලෙහා. ඒත් ඉතින් මම මේක පාවිච්චියට ගත්තා. මොකද ඔය ෆේස් මාස්ක් එහෙම දාන්නත් පුළුවන්. අනිත් එක වතුර ටිකක් හරි මොනවා හරි ඩ්‍රින්ක් එකක් හරි යෝගට් ඩ්‍රින්ක් ටිකක් හරි තියාගන්න හොඳයිනේ කාමරේ ඇතුලේ. දැන් ඔය රෑට එහෙම මොනාට බඩිගින්නක් එහෙම ආවහම ආය දොරවල් ඔක්කොම අරගෙන කිචන් එකට යනවට වඩා මේක ලේසි. අනිත් එක දැන් මේක ගත්ත එකත් අපරාදෙනේ. මේ ඔයාලා දන්නවද දැන් ආයෙත් වෑම් ඇවිල්ලා. වෑම්ස් ඉස්සර අපි ඔය ඉස්කෝලේ යන කාලේ බිව්වේ ඒ කලතෙන් ඇවිල්ලා. රසනම් ඒකම තමයි. මං ඉතින් අර ඉස්සෙල්ලාම දැන් දැක්ක ගමන් දෙකක් ගත්ත බලන්න බීලා බලලා හොඳනම් ගන්නවා. ඉතින් පළතුරු මොනවා හරි චුට්ටක් තියාගන්නවා. මොකද ඉතින් කම්මැලි හිතුනහම බඩගිනි හිතුනහම ඔය ටීවී බල බල ඉන්නකොට කාමරේ මොනවා හරි අරගෙන මේ කන්න බොන්න ටිකක් තියාගන්න එක හොඳයිනේ කෝකටත්. මේ අනිත් දේ තමයි දැන් සචිත්තාවම මේවා ඔක්කොම ඉවර කරනවා. රූම් එකේ තියෙන වැයියට කම්මැලි එළිය කිචන් එකේ ෆ්‍රිජ් එකට ගිහින් ගන්න. එයා ඉතින් කරන්නේ මේකේ තියෙන ඒවා ඉවර කරන එක තමයි. මං ඔයාලට කිව්වේ වොෂ් දාලා ඉවරනාට පස්සේ ගානේ ඔක්කොම එක බකට් එකට දාලා තියාගන්නවා කියලා. ඉතින් මේ බකට් එක මෙන්න මේකේ ඩාමයි දාලා තියාගන්නේ. එතකොට හරිම ලේසි. දැන් මං යන්නේ ඔයගලන්ට පොඩි දෙයක් කියන්න. මේක කරන අයත් ගොඩක් ඉන්නවා ඇති. මේ වගේ ග්ලාසස් පොඩි ග්ලාසස් වලට මං බේකින් සෝඩා දාගන්නවා. අල්මාරියේ සුවඳට හොඳට තියාගන්නත් අපේ. එතකොටනේ ඒක දැන් අරපු ගමන් අල්මාරිය අරපු ගමන් හොඳ සුවඳක් එනකොට ඇඳුනොත් සුවඳ වුණාම හරිම ෂෝක්. අල්මාරිය සුවඳට තියාගන්න මං කරන වැඩක් තමයි ඔයගොල්ලොත් එක්ක අද මං ෂෙයා කරගන්නේ. ඉතින් මේ වගේ චූටි වීදුරු ටිකක් අරගෙන ඒකට බේකින් සෝඩා පුරව ගන්නවා. පුරවගෙන අපි ඔය ගන්නේ මේ කම්ෆර්ට් අරගෙන මේ බේකින් සෝඩා වලට දානවා. දාලා මේවා අල්මාරිය තැනින් තැන තියෙනවා. දවසක් දෙකක් යනකොට අර දියර ගතිය නැති වෙලා නිකන් හයි වෙන්න බලනවා. ඒ වුණාට ඒකේ සුවඳ සති 3ක් 4ක් විතර තියෙනවා. ඉතින් අපිට තියෙන සුවඳ අඩු වුණාම ආය කම්ෆර්ට් ටිකක් දාගන්න. මේකෙන් ඇත්තටම අල්මාරියට හොඳ සුවඳක් එනවා. ඒ වගේම ඇඳුනොත් සුවඳ වෙනවා. මන් සුවඳ වර්ග දෙකකින්ම මේවා හදා ගන්නවා. මේක රෝස සුවඳ තියෙන එක. ඉතින් නිල් පාට එකත් හරිම සුවඳයි. ඉතින් රෝස සුවඳ තියෙන එකනොයි නිල් පාට එකනොයි දෙවර්ගෙම හදාගත්තාම සුවඳ ඉතින් වෙනස්නේ. එතකොට හොඳයි ගොඩක්.
හැබැයි ඉතින් මේවා බය නැතුව තියාගන්න පුළුවන් හොඳට නවලා ඉඩකඩ තියෙන අල්මාරියක තමයි. ඇඳුම් කොට හට්ටි හට්ටි තියෙන අල්මාරිවල මේවා තියාගත්තොත් මේවා හැලිලා එතන එක යුද්ධයක් වෙනවා ඊට පස්සේ. ඒ නිසා හොඳට රෙදි ටික පිළිවෙලට අඩුවෙන් රෙදි තියෙන ඒ වගේ අල්මාරියක අයිනකින් මේවා තියාගත්තාම ඉතින් මුකුත් වෙන්නේ නැහැ. දවසක් දෙකක් යනකොට මේකේ අර තියෙන දියර ගතිය නැති වෙලා ටිකක් හයි වෙන්න වගේ බලන. එතකොට නම් ප්‍රශ්නයක් නැහැ. අනිත් දේ තමයි අපි කලබලෙන් රෙදි ගන්න නරකයි අල්මාරියෙන්. හදිස්සියෙන් අපි ඔක්කොම රෙදි ටික හොයන්න ගත්තාම අල්මාරියේ තියෙන පිළිවෙල නැති වෙලා අර අපේ තියෙන හදිස්සියට ඔක්කොම ටික මේ එහෙට මෙහෙට කර කර අපි රෙදි ටික ගත්තාම අල්මාරිය අපිටත් නොදැනීම අපිලිවෙල වෙනවා. ඒ නිසා හැමතිස්සෙම හෙට ගමනක් යන්න තියෙනවා නම් අද හිමීට රෙදි ටික ගන්න ඕනේ එළියට. මොකද ඊට පස්සේ අපි අර හදිස්සියෙන් ගත්තා වගේ නෙමෙයි අල්මාරිය හැමදාම බලද්දි අපිලිවෙලයි. ඉතින් ඒ නිසා දැන් වැඩට යන කෙනෙක් ඉන්නවා නම් කලින් දවස්වල, ඒ කියන්නේ සෙන්සුරාදා ඉඳන් නිදහසේ ඉන්න දවස් දෙකේ කරන්න තියෙන්නේ අඳින ඇඳුම් ටික වෙනම තැනකට ගන්න එක. එතකොට අපිට නිදහසේ මැච් කරලා ඇඳලා නැති ඇඳුම් හොයලා පිළිවෙලට ගන්න පුළුවන්. දැන් උදේ වැඩට යන්න උදේම ඇඳුම් අයන් කරන්න හොයනකොට තමයි අපි අර කලබලෙන් ඔක්කොම රෙදි ටික ඇදලා ඇදලා ගන්නෙ. ඒ නිසා කලින් දවසේ අනිවාර්යයෙන්ම තමන් අඳින්නේ මොකද්ද කියලා බලලා ගන්න ඕනේ. ඉතින් එතකොට අපිට හැමදාම ඇඳුම් අල්මාරිය පිළිවෙලට තියාගන්න පුළුවන්. මොකද කලබල වුණාම හැමදේම අපිලිවෙල වෙනවා වැඩි. අනිත් දේ තමයි අපි මේ වගේ හැංගර්ස් වල ඇඳුම් එල්ලනකොට පාට වලට මැච් කරලා එල්ලුවාම ලේසියි. ඒ කියන්නේ තද පාට ඉඳන් ලා පාට වෙනකම් මෙහෙම ඇඳුම් ටික එල්ල ගත්තාම අපිට ඇඳුම් හොයද්දි හරිම ලේසියි. මොකද අපි දන්නවා සුදු පාටට හුරු ඇඳුම් මෙතන තියෙන්නේ, කළු පාටට තද පාටට හුරු ඇඳුම් පිටිපස්සේ තියෙන්නේ. එතකොට අපිට ඇඳුම් ටික උනත් පිළිවෙලට හොයාගන්න ලේසියි. ඒ නිසා මේවා ඕගනයිස් කරනකොට ඒ විදිහට ඕගනයිස් කරන්න ඕනේ. අනිත් එක දැන් මම මේක හදාගෙන ඉන්න විදිහට මගේ යාළුවන්ට බැරි වෙන්න පුළුවන්. මොකද චූටි බබාලා ඉන්න පුළුවන් හස්බන්ඩ්ලා. දැන් මගේ හස්බන්ඩ්ගේ ඇඳුම් බොහෝම පොඩ්ඩයි ගෙදර තියෙන්නේ. එයා ඉතින් කැම්ප් එකේනේ ඉන්නේ වැඩි හරියක්. එතකොට මට මේ තියාගෙන ඉන්න විදිහට මගේ යාළුවන්ට තියාගෙන ඉන්න බැරි වෙන්න පුළුවන්. බබාලාගේ ඇඳුම් තියෙනවා, හස්බන්ඩ්ලාගේ ඇඳුම් තියෙනවා, ගොඩ ඇඳුම් තියෙනවා. ඉතින් ඒ වුණාට ඒක ඔයාලා චුට්ටක් කල්පනා කරලා බලලා මේකෙනුත් ගන්න පුළුවන් දේවල් තියෙනවා නම් අරගෙන පිළිවෙලකට ලෑස්ති කරලා තියාගන්න. ඒ වගේම කපුරු කියන්නේ අනිවාර්යයෙන්ම ඇඳුම් අතරට දාන්න ඕන දෙයක්. මේකේ සුවඳට වඩා ඇඳුම්වල තියෙන තෙතමනේ, ඒ වගේම ඔය සත්තු, එක එක සත්තු එන ඒවා ඔක්කොම නැති වෙලා යනවා මේ කපුරු වලට. ඒ නිසා සාමාන්‍යයෙන් අපි ඇඳුම් අල්මාරියකට කපුරු පෙති ටිකක් නම් අනිවාර්යයෙන්ම පාවිච්චි කරන්න ඕනේ. අර කම්ෆර්ට් කොච්චර තිබ්බත් ඒ කපුරු පෙති වලින් ලොකු හොඳක් සිද්ධ වෙනවා. මම ඇඳුම් වලට විතරක් නෙමෙයි ඩ්‍රෙසින් ටේබල් එකේ, එතකොට මේ ලාච්චු වල අනිත් බඩු, ඒ කියන්නේ ওই මේකප් අරව මේවා තියෙන තැන් වලට පවා කපුරු බෝල ටිකක් දාලා තියෙනවා. මොකද ඒකෙන් මං හිතන්නේ ලොකු දෙයක් වෙනවා. ඒ කියන්නේ තෙතමනය, ඒ වගේම සත්තු වෙන ඒවා ඔක්කොම අඩු වෙලා යනවා. ඒ නිසා ඇඳුම් වලට විතරක් නෙමෙයි මේ වගේ මේකප්ස් තියෙන තැන් වලට පවා මං කපුරු බෝලයක් දාලා තියෙනවා. දැන් අපි අර කලින් හදාගත්ත කම්ෆර්ට් ග්ලාස් ටිකත් මේ වගේ තැනක අල්මාරිය තියලා තියෙනවා. ඔයාලට පේනවනේ ඇඳුම් ගොඩවල් ඇස්සේ මේවා තියන්න එපා. මේ වගේ නිදහසේ හැලෙන්නේ නැති තැනක තියලා තියන්න. මෙහෙම අයිනකට වෙන්න තියලා තියන්න. ටික දවසක්, එහෙනම් දවස් දෙකක් විතර යනකොට මේක කොහොමත් ගල් වෙලා යනවා. කලබලයක් නැති තැනක තියාගන්න එක තමයි වඩාත් වටින්නේ. නැත්තම් ඉතින් හැලිලා යනවා. නැත්තම් ඕගලන්ට පුළුවන් මොන හරි ප්ලාස්ටික් කප් එකකට දාලා ඒකේ උඩ මූඩියේ මොන හරි ඒකේ හිල් විදලා එහෙම ඔයගලන්ට හදා ගන්නත් පුළුවන්. මං මේ විදිහ ලේසි නිසා, මොකද මට මේක අඩු වෙන ප්‍රමාණයට මට කම්ෆර්ට් දාන්න ලේසි හින්දායි. අනිතික මං කලබලෙන් අල්මාරියෙන් බඩු අදින් නැති නිසායි
තමයි මං මේ විදිහට තියලා තියෙන්නේ. ඉතින් අන්තිමට මේ විදිහට තමයි මගේ ඩ්‍රෙසින් රූම් එක තියෙන්නේ. බඩු ඔක්කොම ඇතුළකට කරලා වහලා දාලා තියෙන්නේ. එළියට පේන්න ගොඩාක් බඩු ගොඩ ගහලා නැහැ. එතකොට මට හරිය ලේසියෙන් මගේ ඩ්‍රෙසින් රූම් එක තියාගන්න පුළුවන්. ඉතින් මං හැමදාම ඕගොල්ලන්ට කියනවනේ පිළිවෙල තරම් අපේ ජීවිතේ ලස්සර කරන දෙයක් මන්නම් දකින්නේ නැහැ. අපි හිතුවොත් ඕන දෙයක් අපිට පිළිවෙලට ලස්සනට තියාගන්න පුළුවන්. අපි මම දන්නවා ඉතින් ගෑනෝ අය වුණහම අපිට තියෙන දේවල් වැඩි පිරිමි අයට වගේ නෙවෙයි. ඒක ඉතින් ස්වභාවයෙන්ම හැටි. අපි ඇඳුම් පැළඳුම් වලට, මේකප්ස් වලට, ඔය ස්කින් කෙයා වලට හරීම කැමති. ඉතින් අර ඒවා වුණත් අපි පිළිවෙලට තියාගත්තොත් කාටත් කරදරයක් වෙන්නේ නැහැ, ගෙදර අයට වුණත්. ඒ වගේම අපේ මනසටත් හරීම සැහැල්ලුවෙන් අපිට ජීවත් වෙන්න පුළුවන්. අපි දන්නවා අපේ බඩු මේ වගේ තැන්වල පිළිවෙලට තියනවා කියලා. අනිත් දේ, එදිනෙදා ගෙවල් දොරවල් අස්පස් කරද්දී දැන් මේ රූම් එක අස් කරන්න මට දවසට විනාඩි 5ක්වත් යන්නේ. ටටක් ගාලා පිහි දැම්ම, අතු ගාලා දැම්මා. මොකද මේ බඩු ඒ තැන්වල තියෙන නිසා. ඒ වගේම බඩු හොයන්න ඕනේ නැහැ. මොකද මන් දන්නවා මේක මෙතන තියෙන්නේ කියලා. අල්මාරිය වුණත් එහෙමයි. එහෙම ලස්සනට හැමදේම පිළිවෙලට තියාගත්තාම අපේ මනසට ලොකු සැහැල්ලුවක් දැනෙනවා. ඇත්තටම අපේ ජීවිතේ අපි සැහැල්ලුවෙන් ජීවත් වෙන්න ඕන නම් අපි අපේ පොඩි දේවල් පවා පිළිවෙලකට තියාගන්න ඕනේ. මං හිතන්නේ ඒක තමයි ජීවිතේ නිදහසේ රහස. එහෙනම් ඉතින් මෙච්චර වෙලා මාත් එක්ක වෙනද වගේම වීඩියෝ එකත් එක්ක එකතු වෙලා හිටියට මගේ යාළුවන්ට ගොඩාක් ස්තුතියි. ආයෙත් ඉක්මනටම වීඩියෝ එකක් අරන් එනකම් මගේ යාළුව වෙනද වගේම පරිස්සමෙන් සතුටෙන් නිදහසේ ඉන්න. මං ඔයාලා ඔක්කොටම ගොඩාක් ආදරේ. යාළුවෝ ඔක්කොටම තෙරුවන් සරණයි.